මේ දිනවලදී වැඩි කතා බහට ලක්වන කරුණක් තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳින් දක්ෂතා දක්වන වනිදු හසරංග ඉදිරියේදී පැවැත්වෙන ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ කිසියම් හෝ කණ්ඩායමක් විසින් වනිදු හසරංගව ඉතා වැඩි මිලකට මිලදී ගන්නා බව. ඉතින් මේ පිළිබඳව ශ්‍රී ලංකාවෙන් බිහි වූ අග්‍රගණ්‍යම දඟපන්දු යවන්නා වන මුත්තයා මුරදරන් මහතා මෙවැනි අදහසක් දක්වා සිටියා. ඒ ESPN ක්‍රිකේම් ෆෝහි පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්. වනිදු හසරංගව අනිවාර්යෙන්ම ඉන්දියන් ප්‍රීමියර් ලීග් කණ්ඩායමක් විසින් මිලදී ගනිහිවි. නමුත් බොහෝ දුරට ඉන්දියන් ප්‍රීමියර් ලීග් කණ්ඩායම් දේශීය දඟපන්දු යවන්නන් ක්‍රීඩා කරවීමට වැඩි කැමැත්තක් තියෙන නිසා අවසන් 11 දෙනා අතරට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අවම මට්ටමක පවතිනවා. නමුත් ඔහුට තරගයක් හෝ දෙකක් ලැබුණොත් ඒ අවස්ථාවේ දක්ෂතා දැක්වුවත් වනිදු හසරංග එම කණ්ඩායම්වල නිත්‍ය ක්‍රීඩකයෙක් බවට පත්වේවි. ඉතින් මේ වන විට අපි හොඳින් දන්නා කරුණක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉතා හොඳින් පන්දු යවන බවට. මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකියාත මෙවැනි අදහසක් දක්වා සිටියා. මම මතක් කරන්න ඕනි දෙයක්. රාහුල් ද්‍රාවිඩ් මාත් එක්ක කතා කරනකොට ඔහු චමීර ගැන හුඟක් පැහැදීමෙන් කතා කළේ. ඒ වගේම චමීරගේ දියුණුව ගැන ඔහු පුදුමයෙන් කතා කළා. මම දකින විදිහට චමීර දවසින් දවස ඉහළට යනවා. චමීර තමයි අපේ පන්දු යවීමේ බලෑණිය මෙහෙයවන්න. ඔහු කණ්ඩායමට ලොකු සම්පතක්. ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර පැවති තුන්වන එක්දින තරගයේදී ඇඟිල්ලේ ඇති වූ ආබාධයක් හේතුවෙන් පළමුවන 20-20 තරගය අහිමි වූ භානුක රාජපක්ෂ බොහෝ දුරට දෙවන 20-20 තරගයේ ක්‍රීඩා කරන බවට විශ්වාස කළ හැකි ආරංචි මාර්ග පවසනවා. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර දෙවන 20-20 තරගය අද දිනේදී ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට පමණ ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙවැනි පැයෙන් පැය අලුත්තන ලෝ වටා විවිධාකාර ක්‍රිකට් තොරතුරු දැනගන්න ලංකන් ක්‍රිකට් YouTube channel එක subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. අලුත් වීඩියෝවකින් ඉතා ඉක්මනින් හමුයමු.